සියල්ල පිරීලායන් රටේ ක්‍රිකට් ඉතුරු වෙයිද? මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරදීදී අපේ ක්‍රීඩාලෝලියේ ක්‍රිකට් තරගයක් අතරතුර ප්‍රදර්ශනය කරපු පුවරුවක්. මේක අපේ රටටත් හරි අපිටත් වැඩි මේක ගැළපෙන රටක් තමයි සිම්බාබ්වේ කියන්නේ. දැන් මේ තත්ත්වයේ උපරිමයට ඇවිත් පූර්ණකාලීන ICC සමාජිකකුණු සිම්බාබ්වේ රටේ සමාජිකත්වය අහෝසි කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව ලන්ඩන් වලදී රැස් වෙලා තීරණයක් අරගෙන තියෙන්නේ. ICC නීති රෙගුලාසි පද්ධතියේ 2-4C(d) වගන්ති වලට පිටුපාලා ක්‍රිකට් වලට අනවශ්‍ය දේශපාලන බලපෑම් එල්ලවීම නිසා සිම්බාබ්වේ ක්‍රිකට් වලට මේ ඉරණම අත්වෙලා තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම නැහැ කියන දේ ඔප්පු කරන්න සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයේ අසමත් වීමත් එක්ක දැන් සිම්බාබ්වේ ක්‍රිකට් වලට වෙන්න පුළුවන් ලොකුම හානිය වෙලා තියෙන්නේ. මේ තහනම එක්ක ICC කිසිම වරප්‍රසාදයක් තහනම ඉවත් කරනකම් සිම්බාබ්වේ ක්‍රිකට් වලට හිමි වෙන්නේ නැහැ. වගේම ජාත්‍යන්තර මට්ටමේ කිසිම ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් මේ තහනම ඉවත් කරනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ ඔක්තෝබර් මාසයේ වෙද්දී සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයේ යහපත් වෙනස්කම් වෙලාද නැද්ද කියලා තියෙන පරීක්ෂණයේ ප්‍රගතිය අනුව තමයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට පූර්ව අනතුරු ඇඟවීම් කරලා ඒවට සාර්ථක ප්‍රතිචාර නැති නිසා තමයි මේ තහනම පැනවිලා තියෙන්නේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහර් මේ ගැන කියන්නේ මෙහිමයි. අපි සමාජිකයෙකුගේ සමාජිකත්වයක් සාධාරණ හේතු නැතුව අත්විටීමට තීරණය කරන්නේ නැහැ. නමුත් අපි අපේ ක්‍රීඩාව දේශපාලන මැදිහත්වීමෙන් තොරව තබා ගත යුතුයි. සිම්බාබ්වේහි සිදුවී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්. එනිසා ඒක තවදුරටත් පාලනයකින් තොරව කරගෙන යාමට අපට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට පූර්ණ සමාජිකයෙකුණු සිම්බාබ්වේ කණ්ඩායමට තහනමක් පැනුණා වගේම අර්ධ සමාජික රටවල් දෙකකත් ක්‍රිකට් සමාජිකත්වයේ අත්හිටුවන්න ICC තීරණය කරලා. ඒ ක්‍රොයේෂියා ක්‍රිකට් සම්මේලනයේ සහ සැම්බියා ක්‍රිකට් සංගමයට තමයි මේ ඉරණම අත්විලා තියෙන්නේ. ඒ වගේම ICC නිර්ණායක කඩ කරපු මොරොක්කෝ රාජකීය ක්‍රිකට් සම්මේලනයත් ICC සමාජිකත්වයේ නිර්පල කියලා තමයි ICC නිවේදනය කරලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.